එතකොට එක ප්‍රශ්නයක් නෙමෙයිද? එතකොට එක හැම ප්‍රශ්නයක්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි පිටිපස්සට පැනලා කෑ ගහලා බය වෙලා සර්පය උඩත් වැටිලා සමහරට දිසාපති කෙනෙක්. හැබැයි හොද්ද වචනයක් දෙකක් පිට වෙන. අන්න පහර දීමේ හෝ පලා යාමේ. ද කිසිම පහර දීමේ අදහසක් නම් එන්නේ නැහැ වෙලාවට. ලොකුවට පලා යන එක තමයි හැමෝම කරන්නේ ඉතින්. තේ? දැන් විභාගෙ ලඟ වෙනවා. මේ දවස් දවස් තමයි මරණයට ලඟ වෙනවා වගේ දැනෙනවා. මොන කාලීන අතතියක්ද? අන්න දීඝ කාලීන අතතියක්. සර්පය හම්බෙන්නේ මාසයක් විතර ගිහින්. හම්බුණා. අම්මා දැක්කා. චූටි බාප්පට අහු වුණා. ඔයගේ ප්‍රශ්න තියෙන්නේ. හරි. හරි. ඔය සියලු ජරා ප්‍රශ්න වල ඉද්දි මිනිස්සු ගගා ඉන්නේ. හිමින් ආන් එතකොට එනවා මොකද්ද? විභාගයේ ජයගන්නේ මොකෙන්ද? දියවැඩියාවෙන්. අධිවෘක්ක ග්‍රන්ථි. දැන් ඕක තියෙන්නේ වෘක්කේට උඩින්. මේ තියෙන්නේ මේ මොකද්ද? පෙනුමෙන්න අඹගෙඩියක් වගේ. මේක ඔන්න අධිවෘක්කේ කියලා මේ උඩ තියෙන එකක්. තොප්පියක් දැම්මා වගේ. දැන් සර් කජු බෝලමක් එහෙම. මේ අධිවෘක්ක ග්‍රන්ථියට ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා තමයි කියන්නේ. මොකද්ද කියන්නේ මේකට? ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ්. මෙයා මේ ළමයි ආතති ප්‍රතිචාර තමයි උත්තේජනය කරන්නේ. ආතති ප්‍රතිචාර. ආතතියක් කියන්නේ මොකද්ද? ප්‍රශ්නයක්. ආතතියක් කියන්නේ ප්‍රශ්නයක් ඉතින්. නේද? දැන් අපි හිතමු දැන් ඔන්න හදිසියෙ උහි යනකොට සර්පෙක් ඉස්සරහින්. එතකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? එතකොට ඒක හැම ප්‍රශ්නයක්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි පිටිපස්සට පැනලා කෑ ගහලා බය වෙලා සර්පය උඩත් වැටිලා. අර අපේ තිබ්බ මට කියන්නේ එයාගේ තිබ්බ ස්වභාවිකත්වය එහෙමම තියනවද වෙනස් වෙනවද? ෂණිකව ඒක හිතාගන්න බැරි විදිහේ වචන පිටවීමෙන් වෙනස් වෙනවා. සමහරට දිසාපති කෙනෙක්. හැබැයි හොද්ද වචනයක් දෙකක් පිට වෙන. අන්න පහර දීමේ හෝ පලා යාමේ. ද කිසිම පහර දීමේ අදහසක් නම් එන්නේ නැහැ වෙලාවට. ලොකුවට පලා යන එක තමයි හැමෝම කරන්නේ ඉතින්. එතකොට අන්න දැක්කද ප්‍රශ්න? තව ප්‍රශ්නයක් මම කියන්නද? තව ප්‍රශ්නයක් තමයි ඇඟේ වතුර ගතිය අඩුයි. දැන් ආශෘති පීර්ණේ වැඩි වීගෙන යනවා. මොකද්ද ඒක? ආශෘති පීඩනයේ වැඩි වීම නම් නෙමෙයි මෙතන ඇත්තම කමන්නේ ඒකත් කියමුක ප්‍රශ්නයක්. තව රුධිර පීඩනයේ අඩු වෙනවා. මොකද්ද ඒක? හෙන ප්‍රශ්නයක්නේ. ඊළඟට තමන්ගේ දුව පැනලා ගියා. ඒකත් මොකද්ද ඉතින්? ප්‍රශ්නයක්නේ. මම මේ කියන්නේ හොඳට ආගෙන දැල්ලකෝ අද පාඩම දැනෙන්න වැදගත්. දැන් ඊළඟ සතියේ ওই ප්‍රශ්නවල උත්තර හම්බෙනවා ඒකයි. ඔව්. තමන් පාඩම් නොකර ඉඳලා විභාගේ ලඟ වෙනවා. ඒක මොකද්ද ඒක? ඒ ප්‍රශ්නයක්. ඔයාලට පේනවද මේ ප්‍රශ්න අපිට කැටගරයිස් කරන්න පුළුවන් into 2 groups. පළවෙනි එක ඒ ප්‍රශ්න ටිකක් දිග කල් ඇදෙන ඒවා. ඒවට කියන්නේ දිගු කාලීන ආතති. තේ? දැන් විභාගේ ලඟ වෙනවා. මේ දවස් දවස් තමන් මරණයට ලඟ වෙනවා වගේ දැනෙනවා. මොන කාලීන ආතතියක්ද? අන්න දිගු කාලීන ආතතියක්. සර්පය හම්බෙන්නේ මාසයක් විතර ගිහින්. ඒක මොන අතතියක්ද? කෙටි කාලීන අතතිය. දැන් තේරෙනවද? දෙකක් තියෙනවා. ඔන්න ඔය දෙකටම විසඳුම් දෙන එක කෙනා තමයි කවුද? ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එක. අධිවෘක්ක ග්‍රන්ථිය. එයා ඒකට විසඳුම් දෙන්නේ කැලි දෙකකින්. බාහිකෙන්ද ඕන මජ්ජාවෙන්ද ඕන මල්ලි? අන්න එහෙම අන්නේ යා. හරි. එයාටත් තියෙනවා බාහිකයක් අනිත් එක මජ්ජාවක්. මල්ලිට බාහිකෙන්ද ඕන මජ්ජාවෙන්ද? ඒ තමයි ඇඩ්‍රිනල්ගේ ප්‍රශ්නේ. නිතරම එයා ඒක තමයි අහන්නේ. මල්ලි මොකද කියන්නේ? බාහිකේද මජ්ජාව? අධිවෘක්ක බාහිකය. මේ බාහිකය මේකට කියනවා කෝටෙක්ස් කියලා. ගාමන්ට් එකක් නෙමෙයි මේ බාහිකයට කියන නම. කොමල හයියෙන් කියන්නේ කෝටෙක්ස්.
හරි කෝටිසෝල් කියන නම නෙමෙයි වලහලා තියෙන්නේ. ඒකයි ඔහොම ඉන්නේ. සමහර නම අහලා තිබ්බත් ඔහොම ඉන්නවා. මේ දෙන්නගේ මොන කාලීනාතති වලද උත්තර මේගොල්ල දෙන්නේ? හරිනේ පුතා. එක පාරට රුධිරපින්නේ අඩු වෙන්නේ නැහෙනේ. යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක විදිහට තමයි අඩු වෙන්නේ. විජලනයේ හරි රුධිර වහනයේ හරි යම් වෙලාවක් යනවා මේකට. එතකොට ඔන්න එල්ඩෙස්ටරෝන් එනවා. එල්ඩෙස්ටරෝන් කරන දේ කියන්නේ බං. මතකද මං අද පාඩම් පටන් ගන්නකොට කිව්වා කලින් ඒ ඕන කියලා. ආ දැන් කියන්න. එල්ඩෙස්ටරෝන් මොකද කරන්නේ? වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකා සහ වෘක්කවල සංග්‍රහක ප්‍රණාලවලින් සෝඩියම් සක්‍රිය ප්‍රතිශෝෂණය කරනවා. ජලය අක්‍රිය ප්‍රතිශෝෂණය වෙනවා. එහෙනම් එල්ඩෙස්ටරෝන් කාටද වැඩ කළේ? ජලයටද සෝඩියම් වලටද? සෝඩියම් වලට. එතන මේ දෙන්නම මොන අයද? ප්‍රෝටීන්ද ස්ටෙරොයිඩ්ද? මේ දෙන්නම ස්ටෙරොයිඩ්. මේ දෙන්නම ඉන්නේ මෙඩල් ලයකින්ද කෝටෙක්ස් එකෙන්? ඇල්ඩෙස්ටරෝන් ග්ලූකෝස් මතද ක්‍රියා කරේ සෝඩියම් මතද? සෝඩියම් කියන්නේ ඛනිජ ලවණයක්. ඛනිජ ලවණ ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? මිනරල්ස්. කොබඳහින් කියන්නේ? කෝටිසෝල් එන්නේ කොහෙන් දන්නවද? මෙතනින්ම තමයි කෝටිසෝල් කරන්නේ. කෝටිසෝල් කරන්නේ අර මං කිව්ව ආතති අර විභාග බය. ගෑණි ගියා. හරි. Tamanṭa දැන් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සල්ලිනේ. බර්ත්ඩේ කියනවා. කුඩයක් ගන්න සල්ලිනේ. ප්‍රශ්න හම්බුණා. අම්මා දැක්කා. චූටි බාප්පට අහු වුණා. ඔයගේ ප්‍රශ්න තියෙන්නේ. හරි. හරි. ඔය සියලු ජරා ප්‍රශ්න වල ඉද්දී මිනිස්සු ගගා ඉන්නේ. හිමින් ආන් එතකොට එනවා මොකද්ද? කෝටිසෝල්. ඇවිල්ලා ඌ දනඳ කරන්නේ දේ ඇස්සේ. ග්ලූකෝස් හද හද ප්ලේ වලට දාන්න. ආ. ටිකක් වැඩියෙන් වැඩ කරපන් ආ. දැන් හුල්ලු හුල්ලු ඉන්නවා. ලේවල මොනවද වැඩි වෙන්නේ? මොකද්ද ලෙඩි? ආ. විභාගයේ ජයගන්නේ මොකෙන්ද? දියවැඩියාවෙන්. තේරෙනවද? අන්තිමට දියවැඩිය වෙනවා. ලේවල සීනි වැඩි වෙනවා. මෙයා කරන්නේ ඒක ග්ලූකෝස් අනිත් ග්ලයිකෝජන් කඩ ග්ලූකෝස් ග්ලයිකෝජන් කැඩුවට නම් කමන්නේ කියන්කො මේ පේශි කංකාල පේශි වල තියෙන ප්‍රෝටීන් කඩ ග්ලූකෝස් කරනවා නෙමෙයි පිස්සා මොනවද කඩන්නේ ප්‍රෝටීන් කඩනවානේ ප්‍රෝටීන් කඩපුවම මේ ඇඟේ හැඩ මොකද වෙන්නේ වෙනස් වෙනවා හොඳට පුෂ්ටිමත් හිටපුවම මොකද වෙන්නේ කෙට්ටු වෙලා ඇදිලා යන පතෝලි වගේ අපි එහෙම කෙට්ටු වෙලා ඉන්න කෙනෙක්ට දැක්කහම අහන්නේ මොකද්ද මේ ටිකේ හොඳට සැපද කියලා දහන්නේ. ද නැත්නම් අපි වෙන අහනනේ දුඹ යකෝ ඇදිලා ගිහිල්ලා. උඹ නිකන් ප්‍රශ්නිකද මේ ටිකේ කියලා අහන්නේ. ඔන්න ඒක මීට වඩා හොඳ ලස්සට අහන්න. ඔන්න ඔබට කෝටිසෝල්ද? ඒක අහලා දැන් මේක මීට. තේරුණාද? එන්න ප්‍රශ්නේ. එහෙනම් කෝටිසෝල් වැඩ කරන්නේ මිනරල්ස් එක්කද? එයාගේ ඝනදෙන තුනේ ග්ලූකෝස් එක්කද? මොකද්ද? ග්ලූකෝස් එක්ක. කවුද මෙයාව ශ්‍රාවය කරවන්නේ? කවුද මේව සාවේ කරවන්නේ? ACTH වලින්. මෙයාට නමක් දෙනවා. ඇල්ඩෙස්ටරෝන්ට. එයා මිනරලෝ කෝටිකොයිඩ්. කොහොමද යාගේ නම කියන්නේ? මිනරලෝ කෝටිකොයිඩ්. ආ එහෙනම් අධිවෘක්ක බාහිකෙන් එන හෝමෝන දෙකයි. කොහොමද පළවෙනි එක? මිනරලෝ කෝටිකොයිඩ් දෙවෙනි එක ග්ලූකෝකෝටිකොයිඩ් ඒවට උදාහරණ හෝමෝන මොනවද මිනරලෝ කෝටිකොයිඩ් වලට ඇල්ඩෙස්ටරෝන් ග්ලූකෝකෝටිකොයිඩ් කෝටිසෝල් අධිවෘක්ක මජ්ජාවෙන් කෙටි කාලීනාතති සර්පේ පෑගෙනවා
යකඩ කූරකට යකඩ මොකක් හරි අපෑගෙනවා. ඒ වගේ හරි කොහොම බිත්තිල යනකොට මල්ලි ගාලා එනවා. අන්න ඒ වගේ පාහර වැඩ හමුවේ ශ්‍රාවය වෙන්නේ මොකද්ද? අදුරුක මජ්ජාව. මජ්ජාවෙන් සිංගල එනවා. මෙන්න මෙයා මතකද බලන්න කොහමද කියන්නේ? ඇඩ්‍රිනලින්. තව ඒ වගේ මෙක්කෙනෙක් ඉන්නවා, එයාගේ නම නෝ ඇඩ්‍රිනලින්. මේ දෙන්න ප්‍රතිවිරුද්ධ වැඩ. එහෙම නෙමෙයි කියන්නේ, කරන්නේ හරි දෙන්නම එක කරන්නේ. තව මෙයාට තව නමක් තියෙනවා, එපිනෙෆ්‍රින්. ඒක දැකලා නැතුව ඇති, නමුත් මේක දැකලා ඇති. නෝ එපිනෙෆ්‍රින් කොහෙද? කොහෙද? ස්නායු සම්ප්‍රේෂක. මොන පද්ධතියේද? ස්වයං සාධක. ඒකේ මොකේද? අනුවේගයේද ප්‍රත්‍යානුවේගයේද? නෝ එපිනෙෆ්‍රින් කොහෙද ශ්‍රාවය වුණේ? මොකටද මේ මොන පද්ධතියෙන්ද අදාළ මොන ස්නායු සම්ප්‍රේෂකද මේ? අනුවේගයේද ප්‍රත්‍යානුවේගයේද? දැන් මෙයා කරන්නේ මොන ප්‍රතිචාරද? මොන මොනවා සහ මොනවාද? පහර දීමේ හෝ. දැන් අරකේ කවුද ඒක කළේ? ඒකේ කවුද කළේ ඒක? යකෝ එහෙම හරි මතක තියෙන්න එපා බං. එහෙනම් ඒක මොන පද්ධතියේ ස්නායු සම්ප්‍රේෂකයේද? අනුවේගී ස්නායු පද්ධතිය. සරලයි. මෙතන තියෙනවා ෂෝට් නෝට් එකක් හොඳ. ටග් ගාලා ඉඳගන්න.